කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 1890 දිනක පිළිබඳවද ඊයේ දින තහවුරුණා. ඒ අතරින් පුද්ගලින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඉන් බැරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කින් වන අතර එම සංඛ්‍යාව 337ක්. කොළඹ දිස්ත්‍රික්කෙන් රෝගීන් 194ක්, කලුතරින් 268ක්, ගාල්ලෙන් 138ක්, මාතරෙන් 51ක්, හම්බන්තොටින් 15ක්, රත්නපුරෙන් 198ක්, කෑගල්ලෙන් 79ක් හා මොනරාගල දිස්ත්‍රික්කෙන් කොවිඩ් රෝගීන් 3 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 20 දෙනෙකු තහවුරු වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කෙන් තහවුරු වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 66ක්, මහනුවරින් 38ක්, මාතලෙන් 39ක්, මඩකලපුවෙන් 87ක්, අම්පාරෙන් 47ක්, ත්‍රිකුණාමලෙන් 49ක්, අනුරාධපුරෙන් 37ක් හා පොළොන්නරුවෙන් රෝගීන් 8 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කුරුණෑගලින් 16ක්, පුත්තලමෙන් 19ක්, වවුනියාවෙන් 9ක්, මන්නාරමෙන් 3ක්, මුල්තෙව් දිස්ත්‍රික්කෙන් කොවිඩ් රෝගීන් 6ක්, කිරිනොච්චින් කොවිඩ් රෝගීන් 2 දෙනෙක් හා යාපනේ දිස්ත්‍රික්කෙන් කොවිඩ් රෝගීන් 121 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 255,507ක් ලෙසයි. හලාවත කීරියන්කලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවන් 21 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙසට තහවුරු වී ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. හඳුනාගෙන ඇති අදාළ ආසාදිතින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ පළමු පෙර ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව නව රෝගීන් 39 දෙනෙකු හඳුනාගත් බවත්, එම ආසාදිතින්ගේ වැඩි පිටසක් එකම පවුලේ සමාජිකින් බවත් භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඉදිරියේ හැම වෙලාවෙම මේ ගහතුරක දිසෙන් ඩෙල්ටා කියන වෛරස් ප්‍රභේදය තියෙන ආසාදිතේ දැන් මේක හරියටම තහවුරු කරගන්නද කවුරු විසින්ද මේ ප්‍රකාශ කරන්නේ? මේ පුද්ගලයා සැකසහිත පුද්ගලයෙක් හැටියට කියන තොරතුර ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ලබා දුන්න අවස්ථාවෙ ඉඳලා අවශ්‍ය කරන මූලික පාලන කටයුතු ආරම්භ කරලා ක්ෂණිකව ඒක ක්‍රියාත්මක කරා. කෙසේ නමුත් මම අද උදෙත් මේ වසංගත රෝග විද්‍යාංශයට කතා කරා. මේ වෙනතුරු රසායනාගාරයෙන් ඒක තහවුරු කරලා ඒක බවට අපිට සඳහනක් කරලා නැහැ. නිල වශයෙන් අපි දැනුම් දුන්නාම ඒක අපිට කියන්න පුළුවන්. කෝට්ටේ ප්‍රදේශින් හමුන් රෝගියා ඩෙල්ටා ප්‍රභේදයක හඳුනාගත්තද? තවම අපිට තහවුරු කරලා නැහැ. ඒක වෙන්න පුළුවන්. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට රසායනාගාරය මේක ස්ථිරවම පරීක්ෂා කරලා ඒක සමහර විට පළවෙනි වතාවට ටෙස්ට් රවුන්ඩ් එකක් කරලා බලලා ඒක ස්ථිර නැත්නම් තව වතාවක් කරලා ස්ථිර කරලා තමයි ඒක දැනුම් දෙන්න ඕන. නමුත් ඒ වෙලාව වෙනකොට සමහර වෙලාවට රසායනාගාර වලින්ම එහෙමත් නැත්නම් වෙන කටවචනයකින් මේ තොරතුරු සමහර වෙලාවට මාධ්‍යයට යනවා අනිකුත් අයට යනවා. ඒක වෙන්න පුළුවන්. නමුත් අපිට ඒක පැහැදිලි තොරතුරක් අපිට දෙනතෙක් අපිට නිල වශයෙන් මේක ප්‍රකාශ කරන්න බෑ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 41ක් පිළිබඳව ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 27 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 17ක් හා පිරිමි පුත්කලින් 24ක් ද ඇතුළත්. වයස අවුරුදු 30ට වඩා අඩු පුත්කලින් 2 දෙනෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 6ක්, වයස අවුරුදු 60ට වැඩි පුත්කලින් 33ක් ද එලෙස මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2985ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලාගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලාගෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ නුවරඑළිය, ගම්පහ, ගාල්ල, අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරුණා. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් එළඹෙන ජූලි මාස පළමුවනදා සිට ජූලි මාස 13 වනදා දක්වා තවත් රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එම අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සෞදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරින් සහ ඕමාන් යන රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙම තහනම පනවා ඇති බවයි. එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වලකින් ලෙසද අදාළ ගුවන් සමාගමද දැනුවත් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.